මෙලෝඩියක් දන්නේ නෑ බං මාකස් එයාකා හදන්නේ මේ මුළු කම්පැනි එකම අයිති කරගන්නද කොහෙද අන්න හරි සර් අසරණ වුණ වෙලාවේ මේක අසර රිංග ගන්න එක තමයි උගේ අයිඩියා එක සර් පව් වනේ පව් තමයි බං සර්ත් පව් අපිත් පව් මේ මාකස් සර් අපිත් එක්ක හොඳින් හිටියා නම් ඔය වික්‍රමසිංහට දෙන්න තිබ්බ හොඳ ගේම අන්න වචනේ ගේම මං ඒක තමයි බං බලන්න මෙච්චර මේ පැහැදිලි කරන්නේ උඹලා තුන් දිනාට තියනවා මේ ආයතන වෙනුවෙන් ලොකු ගේමක් තුන නෙමෙයි දෙක මං ඕවට නෑ මේ දෙන්න යයි යන්න මේ මොකද මට බෑ අපව රස්සාව නැති කරගන්න මගසොත මේ එහෙම රස්සාව නැති වෙන්නේ නෑ බං වික්‍රමසිංහ කාර්යයට උඹලව රස්සාවෙන් දොට්ට දාන තරම් බලයක් දීලා නෑ පිස්සුද මොකස් ඔයාට නිකන් හරි ඔය මාමන්ඩියා ගිහිල්ලා බෑනන්ඩියට කිව්වොත් එහෙම අපිව අයින් කරන්න කියලා අනිවාර්යෙන් මේ මිනිස්සු අපිව අයින් කරනවා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. අනික අර උඹලා තුන් දෙනා ගිය පාර කඩාරගම දෙන රූම් එකට ගිහිල්ලා වැඩි අවුල් කරා වගේ නෙමෙයි. මේ පාර අපි ඔළුවෙන් ගේම් එක දෙන්න ඕන. මේ මාකස් ගිය පාරත් ඔයා අපිට ওই ටිකමයි කිව්වේ. අතීතය ගැනම හිත හිත වැළලෙන්න එපා බං. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන කඩ ද රිබන් කියලා මේ පාර අපි අලුත් විදිහට ගේමක් දෙමු. හරි හරි එහෙනම් ඉතින් 3 2 1 කද්ද රිබන් කියලා කියන්නකෝ බලන්න ඔය අයිඩියා එක මෙහෙමයි මේ වෙලාවේ මෑන්ස් ඉන්නේ ෆුල් අන්‍ය කරොස් වෙලා මම මේ වටේම තියෙන ෆයිල්ස් එක ගිහලා දැම්ම මිනිහාගේ මේස උඩ උඹලට කියන්න මිනිහට ෆයිල් එකක් කියව ගන්න තියා ෆයිල් එකක් දිග අර ගන්නවත් තේරෙන්නේ නැහැ උඹලට කරන්න තියෙන්නේ මිනිහට උදව් කරනවා වගේ ගිහිල්ලා මේ වැඩේ තවත් මන්ඥම් කරන එක ආ හරි මාකස් මිනිහට පණ එපා කියලා ගෙදර දුවන්න තරම් හොඳ අයිඩියා එකක් මල් ළඟ තියෙනවා. ෂා මරු මරු මරු. ඒක තමයි බම් ඉන්න ඕන. මාකස් දැන් මේ වැඩේට අපි තුන් දෙනාම එකට යනවද නැත්නම් වෙන වෙනම යනවද? මේ උඹලා තුන් දෙනා එකට යනවද? එකෙක් ගිහලා අනිත් දෙන්නා පස්සේ යනවද? ඕන දෙයක් උඹලා තීරණය කරපන්. මට වෙන්න ඕන මේ වැඩේ. හැබැයි පුළුවන් ඉක්මනින් මේ වැඩේ වෙන්න ඕන. හරි හරි මාකස් අපි තුන් දෙනා එකට හරි අපි තුන් දෙනා වෙන වෙනම හරි මොකක් හරි කරලා අපිව වැඩේ කරන්නම්කෝ හරි හරි එහෙනම් උඹලා මේ ලස්සනට මේ වැඩේ කරයි කියලා මං හිතනවා පොරට කෑමක් අරන් එන්න කිව්වා මං කෑම එක දීලා එන්න එහෙනම් හරිනේ හරි හරි මෑනියෝ මං වෙලාව බලලා කොහොම හරි පුතුව යවනවා. හරි මෑණියෝ. හරි මං ඉක්මනට නැගිට්ට වෙලා වෙලාව බලලා කොහොම හරි පුතුව යවනවා හෙට. හරි. අනේ මෑණියෝ මෑණියෝ කරන දේවල් වලට මං දැන්නේ මට කොහොම ස්තුති කරන්නද කියලා. බොහෝම ස්තුතියි. පින් සිද්ධ වෙනවා මෑණියෝ. හරි. අම්මි කොහොමද මාව යවන්නම් කිව්වේ? පුතු ඔන්න හෙට හොඳ දවසක් රාහු කාලේ මගෑරලා ඔයා හෙට ඔෆිස් යන්නම ඕනේ මං ඔෆිස් යන්නේ මට ලම්මයා මං යන්නේ නැහැ අනේ පුතු එහෙම බෑ කියලා බෑනේ සශිනිත් උවට කිව්වනේ ඔෆිස් යන්න කියලා ඒ වුණා ධම්මි දැන් අද සශිනිගේ අප්පච්චි ගියානේ එයා වැඩ ටික බලාගනේ පුතු එයා උදව්වක් වශයෙන් ගියා තමයි ඒ වුණාට එයා දිගටම යනවට මං පොඩ්ඩක්වත් කැමති නැහැ ඇයි අම්මේ ඉතින් එයා මගේ සශිනිගේ අප්පච්චිනේ පුතු
මං ඒක දන්නවා. ඒ වුණාට එයා මොන අදහසකින් එහි යනවද කියලා දන්නේ නැහනේ. අනිත් එක යාට මේ ෆැක්ටරි එක මැනේජ් කරන තරම් එක්ස්පීරියන්ස් එකක් නැහැ. නැහැ නැහැ යාට පුළුවන්. සශිනි මන්ට කිව්වානේ අප්පච්චි ගමේ ඉන්නකොට එයා මේ ඒ කොහොමෝලක මැනේජර් කෙනෙක් වෙලා ඉඳලා තිනෝ. ඉතින් යාට පුළුවන් නේ. අනේ පුතු කොහොමෝලක මැනේජර් කෙනෙක් වෙලා හිටියට කොහොමෝලක සේවකයෝ ඉන්නේ 20ක් නැත්නම් 30යි. වැඩිම වුණොත් 50ක් ඇති. අනිත් එක අපි එකේ හැමද අපි එකේ කී දෙනෙක් ඉන්නවද? 423යි. නැහ 422යි. 422යි අර කොල්ලෙක් ළඟදී අයින් වෙලා කොරියා ගියානේ. එහින්ද දැන් 422. ඒ හරි පුතු. ඒ වගේ ලොකු දණක් බලා ගන්න මෑර එක්ස්පීරියන්ස් එකක් නැහැ. කියුණාට ඔෆිස් එකේ කොල්ලෝ මට විහිළු කළොත් එහෙම වෙන්නේ කොහොමද? විහිළු කරොත් ඔය මුව අස්කන්න දාන ඔයා බොස් නේ. මමනේ බොස් නේ. මම මුව අස්කන්න දාලා මට විහිළු කළොත් ඇත්තට හරියට අස්කන්න දාන්නේ මම මුව පනවන ගේට් වල තියෙනට. මමනේ බොස්. මොනවා වුණත් ඔයා හෙට ඔෆිස් යන්නම ඕනේ. හරි 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 ඉතින් අම්මි කියනවා නම් මම යන්න. මේ ශෂිනිගේ අප්පච්චිටත් එන්න කියමුනේ. ඒක කෝකටත් හොඳයි නේ අම්මි. පුතු එයා දවස් දෙක තුනකට ආවට කමන්නේ නැහැ. හැබැයි එයා එනක අපි මෙන්නවත්තන්න ඕනේ. ශෂිනි කිව්වා අප්පච්චි කිව්වලු ශෂිනිටත් අපේ ඔෆිස් එකට එන්න කියලා. එහෙම ආව ෂොක් නේ අම්මි. හා ෂොක් නේ ශෂිනි ආව. මට ඔයා මතකයි. ඔයා නේද අර එදා මම මේ ආවම රෙක්සිට් එක ෆිල්ම් එක බලන්න යන්න ඕනි කියලා ඇඟේ එල්ලි එල්ලි හිටියේ. අම්මෝ. එයා තමයි මෙයා. මට තමයි. එත්ස එදා රෙක්සිට් ආවේ නෑ නේ අනේ අපිට ෆිල්ම් එකක් බලන්න. මේ සාමාන්‍යයෙන් ඔයා කතා කරන විදිහද නැත්නම් හිතලා කතා කරනවද? හිතල කොහොමද කතා කරන්නේ මේ මං කතා කරන විදිහ මං දැක්කම යොම කෙල්ලෙක් කතා කරනවා රෙජිස්ටර් තෝක කිව්වා හා 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 මේ දැන් මොකටද ආවේ මේ ආවේ සර් ආවේ මේ මට අර මාකස් කිව්වා සර්ට මේ ෆයිල්ස් වල තියෙන ඒවා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා ඒක මං ආවේ ඌක වර තුන්දෙනෙක් කියනවා කියලා තුන්දෙනෙක් ඉන්නවා තමයි. දෙන්නෙක් එළියේ ඉන්නවා, එකෙක් ඇතුළේ ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ආවම සර් කරදරයිනේ. එතකොට සර්ට අමාරුයිනේ අම්බන් කරා. එනිසා සර් එකිනෙක කියලා තමයි එන්නේ. එකෙක් එක්ස්ප්ලেইন කරනවා, එයා යනවා. ඊට පස්සේ අනිත් එකිනෙක එනවා, එයා එක්ස්ප්ලেইন කරනවා, එයා යනවා. ඒ විදිහට තමයි වෙන්නේ. හරිද? එහෙමද හිටියේ? මේ සර් කියන්නකෝ. මේ මගේ මොනවද වෙන්න ඕනේ? වෙන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මේ ඔයා ඉස්සල්ලා මේ ෆයිල් වල තියෙන ඒවා මට පැහැදිලි කරලා දෙන්නකෝ. අයියෝ ඉදිරිය බලන්නේ නැස සෝරි ස්මාර්ට් අනේ මේ කඩක් කියනවා ඇත්තට කියන්නේ අපේ රෙජිස්ටර්ට වඩා මාල් හැන්සම් thank you thank you ඔයා වගේ කිරි කිරි කෙල්ලෙක්ගෙන් ඔය වගේ වචනයක් අහන කොටත් ආසයි නේ හදන්නද මොකක් චයික් අයියෝ උල්ද හදන්න හදන්න ඕකට ඉතින් තරහ වෙනවද වෙලා තියන්නේ අර දොඩංගොඩ බදාගත් කාට වෙච්ච වැඩි. ඔබට මතකද පොඩි කාලේ අපිට කවියක් ඉගැන්නුවා. මේ ගතේ බොහෝ පැණි දොඩම් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. නැන්නේ ආත ගන්න ලෑස් දෙන්න බාරද? තරණ මොන කුඩු වෙන වැඩි නිකන් පැත්තකින් තියෙන. පැහිලා ඉදිලා බිමට මම උඹට ආතල් එකක් දෙන්න හදනවා නෙවෙයි උඹට උපදේශයක් දෙන්න හදන්නේ වැඩිය කඩන නරක ළමයි නෙවෙයි අපි කියලා පොඩි කාලෙම ඉගැන්නුවේ තමන්ගේ ප්‍රමාණයට කඩා ගැනීම කියලා
ඕනවට වැඩිය කඩා ගන්න එපා කියලා. උඹට දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඕනවට වැඩිය කඩා ගන්න ගිහින් වෙච්ච වැඩ. නාගරන්න දනි. චි. මං ගන්න දෙපැත්ත බැලන්ස් කරගෙන ගියම ගහගෙන ආවනේ. අම හිතාගන්න වෙරි කවුද මේ ඔත්තු දීපු එකා කියලා. ඇයි ඌව හොයාගෙන ගිහිල්ලා ඌව මරන්නද? මරන්න වටිනවනේ ගාමිනි. මම අපි අඳන්ගේ ඇඳුමින්දල කියලානේ. මං නම් හිතන්නේ මේක කියපු එක අනුන්ගේ කුණු හොඳට හොයලා පුරුදු එකේ. ගාමිනි. මේකෙන් බේරෙන්න විදියක් කියන්නකෝ. ඇත්තමයි මට සාචින නැතුව ඉන්න බෑ. පිටරටක වගේ මේ වගේ සීන් එකක් වුණා නම් ඒක එච්චර සීරියස් නෑ. හැබැයි ලංකාවනේ මේක මෙහෙනම් උක ආනන්තරිය පාප කර්මයක් වුණා වගේ. ඔව් හරිනේ. අම්බෝ. ඒ විලාවේ සජිනිගේ මොන දැක්කම මට බයත් හිතුණා. සජිනි මම කවදාවත් ඒ විදිහට කතා කරන්නේ නෑ. පුතෝ උඹට මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න විදියක් නෑ. සශිනි ගැන උඹේ හිතේ තියෙන බලාපොරොත්තු අත්තර ගනි. ඊට හදාගෙන බලාපොරොත්තු අතෑරියා කියමුකෝ. ඒ ඊට පස්සේ වෙන දේවල් නිවසන්න බැරි. ඊට පස්සේ මොනවා වෙන්නද? සශිනි මෝඩ ගෑණියෙක් නෙවෙයිනේ. එහෙම වෙච්ච ගමන් සශිනි රෙක්සි කසාද බදගනි. එක්සිකා සාදු වෙනදානේ මට කෙලෙන්න පටන් ගන්න. පළවෙනිට මගේ රස්සාවට කෙලෙනවා. ඊට පස්සේ මම නන්නත්තර වෙනවා. ඊයන තරහට කැතිර කතා කරලා සසිනේ ඔක්කොම කියයිද දන්නේ. මොනවත් මට අල්ලපුවත්තක් නැහැ, පය ගහපුවත්තක් නැහැ. උඹට දැන් අතු දෙකම අල්ලගෙන ඉන්න බෑ. දැන් කකුල් දෙක තියන් ඉන්න අත කැඩිලා තියෙන්නේ. ඔබ පුළුවන් තරම් බලපං අද්දිකෙන් අල්ලන් ඉන්න අත හයියෙන් අල්ලගෙන ඉන්න. කවුද කැතියිද? ඔව්. ඔබ දැන් මේ වෙලාවේ කරන්න ඕන නෝනක්කාරම වැඩේ තමයි මේ කිසි දෙයක් කැතියට ලීක් නොවෙන්න තියාගන්න. අම්මෝ කොහොමද මේක කරන්නේ? කැතියගේ නම්බර් එකත් සජින් ළඟ තියෙනවා. දැනටමත් කෝල් කරලා දෙන්න දීලා තියෙනවා. එහෙනම් උඹ ඊට ඉස්සෙල්ල කැතියට කෝල් එකක් දීලා බලපන්. ඒක කරන්න බෑනේ ගාමිනි. ඒක කරොත් පටි රෝල්නේ. මං සිංගප්පූර් කියලා දෙන්නේ මේන් කෝල් කරන්න බෑ. ආ එහෙමත් ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි කැතියට තාම මේක ආරංචි වෙලා නැතුව ඇති. ආරංචි වෙලා නම් මෙලාකට කැතිය ඇවිල්ලා උඹේ බෙල්ලෙන් අල්ලගන්නේ. කොයි එකටත් උඹට දැන් කරන්න තියෙන්නේ මේ තියෙන ජොබ් එක කෙලවෙන්න ඉස්සෙල්ල අලුතෙන් ජොබ් එකක් හොයාගන්න.
මාන්ඩරත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. මොනවද කතා කරන්නේ? ඇයි වෙච්ච දේවල් වලට සමාව ගන්න? ආ එහෙම දේවල් කරන්නේ නැහැ කියලා කියන්නේ? එහෙම නැත්නම් අර එදා වගේ මැරෙනවා මැරෙනවා කියලා පාට පයින්ද? නෑ. එහෙම මොකුත් කියන්නවත් කරන්නවත් නෙමෙයි. එහෙනම් මොකද? මම කියන්නකෝ දැන් මොකද්ද කරන්න හදන්නේ කියලා? මම මොනවා කරාම ඔයාට මොකද? ඔයාට කිසිම අයිතියක් නැහැ මගෙන් මේ දේවල් අහන්න. අයිතිවාසිකම් හොට ඇහුවා නෙමෙයි. දැනගන්න ඇහුවේ. මොකද දැනගන්න? සසිනේ අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්න එකතු වෙලා කරපු ගොඩාක් දේවල් තියෙනවානේ. දෙන්න දෙන්න කතා දැන් නැහැ. ඒ ඔක්කොම ඉවරයි. ඒ වුණාට ඉවර කරගන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවානේ සසිනේ. මොනවද ඉවර කරගන්න බැරි? ඔක්කොම දේවල් ඉවරයි. සසිනේ. ඔය මම මේකට කෙලින් උත්තරයක් දෙන්නකෝ. මොකද? වාරෙක්ස් වගසාද වඳිනවද? ඔව්. මම පුළුවන් තරම් ඉක්මනට වඳිනවා. ඒ සසිනේ එහෙම කරන්නේ. මම කොහොම කරා වාට මොකද සංජය? වාට කිසිම අයිතියක් නැහැ මගේ ජීවිතේ මෙහෙම ඇඟිලි ගන්න. රෙක්ස් බඳින එක පැත්තකින් තියමුකෝ. ඒත් අවුරුදු දෙක යන කලින් ඔයාව කසාද බැඳනවා. අපි අර කිව්ව බොරු වලට මොකද වෙන්නේ? මම එක්ස්පෙක්ට්. මම පාසජිනේ කරන්නේ. එපා. ඇයි තමසිර බය? තමසිර රසව නැති නේ කියන්නේ? එහෙම බයකුත් තියෙනවා සචිනේ. ඒ තීරඩා බය හිතන කැලේ ගොඩාක් තියෙනවා. රිබන් මේ මොකද මේ වෙන්නේ? අකෝස් ඔක තමයි සදි කම්මේ අමුතු සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලාගින්නේ. ඇයි තමසල මාව විහිළුවද්ද? ඈ විහිළුවද්ද? විහිළුවක්? සර්ලාට අපිව විහිළුවක් කියලා තියෙන්නේ. මොකද මං කන විහිළුවක්? තමසල මාට එහෙමද මේ විහිළුව කතා කියන්නට කියලා මෙතනතර. මොකද විහිළුව මොකද කියලා? මොකද්ද කියලා අහන්නේ? දැන් ඊයේ සර්ගේ මාමණ්ඩි කවුද අර මිස්ටර් වික්‍රමසිංහ? අපේ මාමා අප්පච්චි. ඉතින් අන්න යා. ඔයදී ලොකු ටයිපොල් ලොකු දාගෙන ඇවිල්ලා මේ ෂීට් එකේ වාඩිලා එයා අපට කියනවා එයා මේකේ ඇක්ටින් ජාමන්ලු. අද සරයිල මෙතන වාඩිලා ඉන්නේ. හරිද මගේ මාමණ්ඩිය අප්පච්චි ඇවිල්ලා මෙතන චෑමන් ඇක්ටින් ජාමන් නේද තමසලට විහිළුවද ඒක? ඈ විහිළුවක් තමයි සර්. දැන් කවුද මෙතන චෑමන්? චෑමන් මම තමයි චෑමන්. ඒතර එයා මට පුළි උදව්වකට ආවේ. එයා චෑමන් නෙමෙයි. එයා නිකන් උදව් කරන්න තමයි ඇවිල්ලා මේ පුටු ඉදගෙන හිටියේ. එච්චරයි. දැන් එතකොට එයා අදත් එනවද? එයි අදත් එයාදත් එයා එනවා කියලා කිව්වා. එයි එතකොට සර් එයා අදාවට පස්සේ එයාද ඇක්ටින් චාමන්? මේ මේ මාකස් පොඩි මේ අහගෙන පොඩ්ඩක් අහනකො මම පොඩ්ඩක් අවුල් වෙලා හිටියේ මාකස්. මම මට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඉතින් එහිඳ යාමට උදව් කරන්න තමයි අප්පච්චි මාමා මෙතන පොඩ්ඩක් ඇක්ටින් වැඩ බලන්න ආවේ. හරි ඒක ඉතින් ගණන් ගන්න එපා. ඒ සාමාන්‍ය ගණන් ගන්න එපා. ඕකේ වැඩක් නැහැ නේ. ඒක ගණන් ගන්න එපා කියන්නේ කොහොමද සර්? ඈ ඔෆිස් එකකට තාමල දෙන්නෙක් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ සර්. ඈ සර්ලගේ පවුලින් ඔක්කොම මෙතන ගෙනත් දාගෙන පවුල් වාදේ. මෙතන ඉන්න කොල්ලයි බල්ලයි පූසයි අංකලුයි නැන්දයි මාමයි ඔක්කොම ඔෆිස් එකට ගේන්න බෑ සර්. වෘත්ති සමිති කාර්යාලය හිටියට අපි ඒකට විරුද්ධයි සර්. දෙන්නෙක් ඉන්න බෑ සර්. පොඩ්ඩක් කැලුවා ඉන්නව පොඩ. දැන් මෙතන ඇක්ටින් චෑමන් ලගෙන දෙන්නෙක් ඉන්න එක ප්‍රශ්නයක්. එතන රටේ ඒකට ආගමැතිවරු දෙන්නෙක් ඉන්නේ ඒතෝ තමයි කයි ගැවද? ඇජජජ මෙතජජග. ඈ කටරහල ඉන්නේ බුරු වගේ. ඈ ඇයිද මේ පාස? එහෙම දෙන්නෙක් ඉන්න තමයි නේ සර්. දැන් එහෙම ඉඳලා මෙහෙමත් ඉන්නවා එච්චරයි. හරි ඉවරයි ඒක ප්‍රශ්නේ ඉවරයි නේ. ඔයා මට ආදරෙයිද? චිකේ යස මොනවද මේ අහන්නේ සර්?
කොළඹදී හම්බ වෙච්ච ලස්සන ගෑනු ළමෙක් කියනවා හම්බේ. අම්මට කියන්න මූණ දිහා බලන් ඉන්න පුළුවන් මාසයක් හරි. දැන් ඔබ කියන්නේ මූණ දිහා බලාගෙන ඉන්නද? මට නිදි මරාගෙන වැඩ කරන්න වෙයි මෙතන. අපි නිදි මරන්න ඕනේ නැහැ. කොයි මෙතන කියවන්නවොත් කල්පනා කරන්නේ තොට ඔළුවක් මන් නැති කරනවා හරිද? ඔගින්ද ඔළු කට්ට කුඩු කරනවා සල්ලයන්.